අද තාම වැඩද? ඔව්. ගුරුළු මොන පහක් ඉල්ලලා තියෙනවා. මං කපලා දින හතර. ඒක උදේ වෙනකොට කොහොමද තව එකක් දෙන්න ඕන? අද ගියාලු නේද දොලේ මාත්‍යාම වෙන හෝටලෙට. කවුද කිව්වේ? වෙන කවුද ඉතින්? අර දොලේ මහත්තයාගේ අග්‍ර පුරෝහිතයා මිස. කොලම් මඩුවට දින දාගන්න දෙයි කිව්වා. මම මේ තාත්තටත් දැන් කිව්වා ඒක. කවද්ද? පුළුවන් තරම් ඉක්මනට දාගන්න කියලා තමයි කියන්නේ. අපි ඉතින් අපිට පුළුවන් දවසක් තීරණය කළා කියන්න ඕන. කොහොමත් මාසයක් එකමාරක් ඇතුළත කරන්නයි කියලා නේ කියන්නේ. ඔය කියන විදිහට කරන්න පුළුවන් තාත්තේ? අපි කරන්න බලමු ඉතින්. මොන වුණත් ඒ මනුස්සයා හොඳට කතා බහ කරා. ඇත්තටම මට පේන්නේ මනුස්සයට වුණාක් තියෙනවා මේ කලවට සේවයක් කරන්න. ඇයි? ඔහෙටි නවක්වත් කැව්වද? මේ මනුස්සයා මට කවපිනාවක් නැහැ. මං කිව්ව මට වෙනිච්චදී. මේ මනුස්සයාගේ අභ්‍යන්තරේ මොනවද තියෙනවද කියලා මං දන්නේ නැහැ. හැබැයි මට වෙනිච්චදී තමයි මං කිව්වේ. අපෝයෝ. කොහමද ඔය දොලේ හරි දස්සයි එකක් හංගන් එකක් පෙන්නන්න. තව තේ බීලා දෙන්නේ. ඒන හැදුවා. ඔයා ඉතින් අරේ ගමේ උන්ට තේ හදා දෙන්නවද? අපි ඉතින් අපිට තේ හදා ගත්තා. මං ගමේ උන්ට තේ හැදුවේ නැත්තම් මේ ගෙදර කයි බලන් තිබ්බ එන. නැවුම් සුවඳින් පිරි නවරින් වෙළඳපොලේ අඩුම නිලකට පොඩියට සුපිරියට කරන්න කියලා කියද්දි මේ කමේ ලයිට් දාලා තියෙනවා. සේවකයොත් නැත්තම් ගෙස්ට්ලත් නැත්තම් මේ ලයිට් දාලා තියෙන හුණන්ටද? මම ඔෆ් කරන්න සර්. නෑ මම ඔෆ් කරන්න එපා. එන්න කිව්ව මැනේජරයට. මැනේජර් නෑ. නෑ කියන්නේ?
පහට ඔෆ්ලා ගියා. පහට ඔෆ්ලා ගියා? ඌ හිතන් ඉන්නේ මේක හොටෙල් එකක්ද නැත්නම් කච්චේරියක් කියලාද? පහට ඔෆ්ලා යන්න. නෑ, ඉතින් ගෙස්ලා නැති නිසා යන්නේ නැද්ද? ගෙස්ලා නැති වුණාට මේ හොටලේ තියෙනවනේ. ඌ දැනගන්න ඕනේ ගෙස්ලා නැත්නම් ගෙස්ලාව ගෙන්න ගන්න ක්‍රමවේදයක් හදන්න. නෝ කාඩ්බෝඩ් ගමරාල වගේ ඔලුව වනවනේ ඉන්නවා මෙලෝඩියක් කරන්නේ. ඉතින් මම ඕෆ් කරන්නම්. නෑ. එපා. ඌට කියපන් ගෙදර ඉඳන් ඇවිල්ලා ලයිට් ඕෆ් කරලා යන්න කියලා. එහෙමනම් එන්නේ නැති වෙයි. එහෙමද? එහෙනම් ඌට හෙට ඉඳන් වෙලට එන්න එපා ගියා. කෝල් එකක් ගන්නද? ගණින් ඉතින් ගන්න තමා කිව්වේ. ඕන්නේකෝ. එමනම් ඌට අපහු හම්මු කෝල් එකක් දාලා ගියන් හෙට ඉඳන් වෙලට එන්න එපා කියලා. කියන්න බෑනේ ඉතින්. ඕප්නේ. හරි. ඔක කීයට හරි ඔක ඔන් කරයිනේ. ඔබ ඒ වෙලාවට ඌට කෝල් එකක් දාලා කියපන් හෙටවිල මාව හම්බෙන්න කියලා. මම ඔකව හෙට අස් කරනවා. මට කොහොමත් පේන්න බෑ ඕනට රත් දෙකට නැමෙන්නේ. අතේ තියෙන බජට් එකට සන්ලයිට් බජට් කැටේ රුපියල් 100ක් පමණයි. ඔය කරලා තියෙන දේවල් වල හැටියට බලපුවාම කොහෙත් මේ මිනිසු දෙන අහිංසක මිනිසු වෙන්න නම් බෑ. අහිංසකකම නම් මන් දන්නේ. හැබැයි සුන්දරා කියලා කියන්නේ දක්ෂ මිනිස්සෙ. මේ වතුරේ පීනන්නේ හරියට නිකන් ලූලෙක් වගේනේ. එක පාරටම ඇවිල්ලා චූටාව ඇදලා ගත්තනේ උරුවේ. මට හිතා ගන්නවත් බැරි වුණා. හැබැයි ඉතින් ඔයා හිතන්න එපා චූට ලෝක ලේසියෙන් අතාරී කියලා. ලේසියෙන් අතාරින්නේ නැති නිසානේ ඔය හොල්මන් ගෙදරටත් ආවේ. ඔයා මොනෙහිකට දැන් ඔය හොල්මන් ගෙවල් ලස්සරින් ගන්න ගියේ? එකක් චූටට මොකද උනේ කියලා බලන්න. අනිත් එක ඉතින් ස්තුති කරන්න. හැබැයි තියෝකින් වෙන්නේ නිරපරාධ කතන්දර හදාගන්න වෙන එක. ඔය එක එකගේ කතන්දර වලට බය මං ජීවත් වෙන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ. ඔය කොන්ද පණ නැති මිනිස්සුන්ගේ කතන්දර වලට බය වෙලා මේ රටේ ගෑනුන්ට ජීවත් වෙන්න බෑ. අපි වැඩ කරන්න ඕනේ අපේ හිතට එකඟව. මාව නවත්තන්න පුළුවන් මගේ අම්මටයි තාත්තටයි. හැබැයි ඉතින් ඒගොල්ලොත් වැරදි නම් මාව නවත්තන්න බෑ. ඔය ආනන්දේ හරියට හිතුවක්කාර වෙලා. තමන්ගේ හිතට එකඟව වැඩ කරන එකට කියන්නේ හිතුවක්කාරකම නම්. ඔව්. මං හිතුවක්කාරයි. රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. හදන්වා දෙන නව සර්ෆ් එක්සෙල් දැන් කම්ෆර්ට් ප්‍රීමියම් සුදු සමගින්. හරි, දැන් අපි දොලේ මහත්තයා පැත්තකට දාමුකෝ. කාලයකට පස්සේ කෝලම් අඩුවක් කරන්න හම්බෙන අවස්ථාවක් මැදිද? ඔය දොලයා කට කියෙව්වට මම නම් ජීවිතේට හිතන්නේ ඔය වගේ දෙයකට වියදම් කරයි කියලා. තමුසේ වැඩේන්නේ කරන පැත්තට කතා කරන්නේ නැතුව පොඩ්ඩක් ධනාත්මකව කල්පනා කරනවකු. ධනාත්මකව හිතන්න තිබුණා. ඔය දොලයා ඔකට සම්බන්ධ නැත්තා. දැන් ඔහෙටත් හොඳ නැටුම් පිළිහිලා තියෙන එකේ නරකද ඔය කඩ ගෙරුවා නැත්තලා කලායතනේ අපව පණ ගහලා ගත්තොත්. අනේ. ඕව හරියන වැඩ නෙවෙයි. මට ආරංචියට සිරිමාන මහත්තයාගේ දෝණිය ඇන්දත් කලායතනෙ කරගෙන වැරුව දඟලනවා කිය. අන්න බලනවාකෝ. දැන් ඒකට පුළුවන් ද නටා ගන්න හරියට? ඒ වුණාට දැන් ඔය කලායතනෙකුත් දැම්ම. ඕම කලායතන කරනට වඩා හොඳයි මේ ආප්පයක් පුච්චන් ඉන්නවා. මේ දැන් දුලේ මහත්තයාගේ වැඩේට තාත්තත් කැමතිලා තියෙන එකේ මම කල්පනා කරේ කණ්ඩායම කොහොම හරි එකතු කරගෙන කොලම් අඩුව කොහොම හරි නටා ගන්න. එකක් නටාගත්තොත් එහෙම අපිට ඉස්සරහට හොඳ අනාගතයක් තියෙනවා. මුලින්ම හිතන්න ඕනේ ඔය දොලයාගේ අරමුණ මොකද්ද කියලා. කෝලමට කලින් ඕකගේ අරමුණ ඉෂ්ට වුණොත් ඔය කෝලම නටන්නේ නැහැ.
හරි දැන් මොකද්ද ඔගේ අරමුණ? ඒක ඉතින් දැනේ දෙයියෝ යුයි තමයි. මොනවද බලන්නේ? ඇයි? ඉස්සෝ ඉන්න කොටුව ඇතුලේ. වටපිට නෙමෙයි. කවුද වටපිට බලන්නේ? මන් දන්නවනේ. අදත් අර කොල්ල එනවද කියලා වෙන්නේ නැති නේද බලන්නේ. ඊයේ ඔළුවට වැදිච්ච පාරේ හැටියට වතුරට බහින කෙච්චර හොඳ වැඩක් නෙවෙයි. මං හැබැයි කිව්ව ඔළුව තෙමන්නත් එපා කියලා. මට පේන්න කියන දේ අහලා වගේ මටත් හිතෙන්නේ දැන් මේ මිනිස්සු ආට වෙන මොකුත් විස්තරයක් කිව්වේ නැද්ද මොන විස්තරද නෑ ඉතින් අපි දන්නේ නැහැනේ මේ මිනිස්සු කාගේ කවුද කියලා මේ මිනිස්සු කාගේ කවුද කියලා අපිට අදාළ නැහැනේ අපි ආශ්‍රය කරන්නේ මේ මිනිස්සුන් වෙනම් මේ මිනිස්සු කාගේ කවුරු නම් අපිට මොකද? අනේ මන්ද. මට නම් බයයි. ඉස්සුන් දැන් හරිම අඩුයි. මේ කොටුව දිරලා හින්දා යටින් යනවද මන්ද ඉස්සු? අයියෝ අයියේ කිව්වේ කොටුව හදන්න දෙනවා කියලා. ඕ අද හෙටම ගිහලා පැල්ලි ටිකක් වියන්න දෙන්න ඕන. මේ ඉක්මනට යමුද? නැත්නම් අදත් චූටලාවත් ඉවරයි. ආවදෙන් කොයි චූටා? දෙන්නේ හොඳ හබල් පාර. දන්නේ නැතම ওই චූටා මේ සුද්ධිගේ හැටි. අර පිරිමැස්ම ගැන හිතන ඔබට විම් ලික්විඩ් වෙතින් රුපියල් 100ක ඉතිරියක්. අම්මා. මේ මම බයච්ච තරම. බඩගිනිය අප්පා. කණ්ඩ මොකුත් නැද්ද? මේ මහපාන්දර. බීරේ කොහෙද හිටි? අනේ බඩගිනිය ඉන්න වෙලාව වහන්න එපා අප්පා. මම බඩගිනිය ඉන්නේ අප්පා. මේ තාම කන්න මුකුත් හදලා නෑ. ඉඳපන්කො මම ඔබට ඉක්මනට බේ ටිකක් හදලා දෙයි. රොටියක් නැද්ද? රොටි හදන්න බෑ. බේ ටිකක් බීලා ඉඳපන්. මම ඉක්මනට කිරිබත් ටික හදන්න. කිරිබත් ඕක හදද්දි කොච්චර වෙලා ඇයිද අප්පා? පාන් කරලා නැද්ද පා? එහෙනම් බිස්කට් තියනවා. බිස්කට් ටිකක් කපන්කො. මම තේ ටික හදලා මේ ඊපා මොකද මේ මහා පාන්දර මොනවද අප්පා මේ අහන්නේ මේ වහන්සේලා ආවට පස්සේ වහනු වඩින්නේ නේ තේරෙන්නේ නැද්ද අම්මා ඉඳපන් ඉඳපන් පාන් කන්න ඇයි බය? බය ඉතින් ඔය කියන දේවල් වලට. නෑ හිතන්නකෝ. පෙරේ දරුවේ මං හිටියා නම් ඌ මාවත් උස්සන් ඇයි දූපතට? හේකටද මේ බය? මං හිතා මේ මට මොනවා හරි වෙනවට බයයි කියලා. නෑ නෑ එහෙම නෙමෙයි. ඒත් ඉතින් බලන්නකෝ වෙන දේවල්.
ඒ අසවාර හොල්මන් ගෙදරට ගිහිල්ලා. ඒව හොඳයිද කියන්නේ? එහෙනම් මං ගියේ සුන්දරාට ස්තුති කරන්නනේ. මේ මනුස්සයනු හිටියා නම් අද මට මොන වෙයි මොනවා වෙලාද දන්නේ. දැන් ඉතින් හන්සප්පරයන් බය වෙලා ඉන්න ඕනේ. මෙතනට නැතිදී උන්ට කඩාපයින්න පුළුවන් නේ? නෝනේ අම්මෝ මම බය වෙච්ච තරම ඔයා මොකද මෙතන කරන්නේ බලාගෙන හිටියා මොනවද නෝනේ ලේනකා මේ ඔයගොල්ලෝ දැන් සනීපයිද උන්ටි කැක්කුමක් තියෙනවා ලොකු අමාරුවක් නෑ මම මේ බයේ හිටි ඔච්චර පාරක් වැදලා තියෙද්දි තවත් මෝඩෙක් වගේ වතුර බහැලා ඇති කියලා. ඒක තමයි මං ආවේ නැත්තේ. ඒත් ඉතින් මං නෝනේ නිකන් බලන් හිටියා. ඇයි බලාගෙන හිටියේ? නෝනේලා ඉස්සෝ කොටුවට යනවනේ. දැන් මෙතනටලා බලන් හිටියා කියලා ඔයා මොනා කරන්නද? චූට්ල එනවා නම් එන්නේ ඉතින් ගඟ මැදටනේ. නෝනේ මට ඕන ආරකට පීනන්න පුළුවන්. මේ අපි යන්න පරක්කු වෙනවනේ හොඳමයි යන්න මේ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ මේ හවස 3ට මම මෙතනට එනවා නෝනේ අහුණනි කියපුද ඔව් මං යන්න ඇයි ආපහු ගියේ මේගොල්ලන්ට මෙතන ඉන්න එපා කියන්න ගියේ. චූටර දැක්කොත් ප්‍රශ්නයක් නේ. අනේ මන්දා. මට නම් හිතෙන්නේ දැන් ওই මිනිස්සු දෙන ගමෙන් ගියොත් හොඳයි කියලා. නැත්තම් ඉස්සරහට මොනවා මොනවා වෙයිද දන්නේ නැහැ. යන්කෝ යන්න. දුරවන්න තියෙන මේ වොලිබෝල් ගහන එකද? එයාට තියෙන්නේ ඔය දෙන දෙයක් වළඳලා දාන එක. පිරිත් එක. පාංශ කුලකට වැඩලා. ඔය පාංශල අතුපතු ගාලා පිරිසිදුවට ඉන්නේ එකනේ. මන් දන්නේ නෑනේ. කංගහරි උස්සන්නේ නැති.
හැබැයි මම 119 ගහලා කියනවා ඔකගේ ළඟ පිස්තෝලයක් තියෙනවා කියලා. සර් පිස්තෝලයක් අරගෙන ගියන්නේ නැහැ.